රංජන් රාමනායක රටම කතා කරන රටම දන්න රටම ආදරය කරන පුද්ගලයෙක් එම පුද්ගලයාට ගරු අධිකරණය විසින් අධිකරණයට අපහාස කිරීමේ යටතේ එම චෝදනාවට වසර 4ක බරපතල සිරදඬුවම් නියම කරලා තියෙනවා අපි ශ්‍රී ලාංකීය පුරවැසියන් වශයෙන් නීතිගරුක පුරවැසියන් වශයෙන් අපි හිසනමා ඒ ගරු අධිකරණ තීන්දුවට පිළිගන්නවා ඒ තීන්දුව අපි පිළිගන්නා අතරම එම තීන්දුවට ගරු කරන අතරම අපි ගරු ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙනවා යම් දෙයක් ඒ බලාපොරොත්තු වෙන්නේ අද දින රංජන් රාමනායක මහතා ගරු අධිකරණයට පෙස්සමක් ඉදිරිපත් කරලා තියෙනවා තමන්ගේ මන්ත්‍රී ධුරය රැක ගැනීම උදෙසා නමුත් ඒ අද ගරු අධිකරණය විසින් නිස් ප්‍රභා කරලා තියෙනවා ඒ කියන්නේ එතුමාගේ මන්ත්‍රී ධුරය ගරු අධිකරණයෙන් අවලංගු වන විදිහට වැඩ කටයුතු කරනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා ඉතින් ඒටත් අපි හිසනම ආචාර කරනවා මොකද අපි නීතිගරුක පුද්ගලයන් අපි නීතිය වෙනුවෙන් පෙනී සිටින්නේ අපි මෞබිමේ ඒකීයභාවයටත් නීතියටත් ගරු කරන පුද්ගලයන් හින්දා එතකොට අපේ වෙනම ඉල්ලීමක් තියෙනවා අපේ ගරු ජනාධිපතිතුමාගෙන් ඒ ඉල්ලීම තමයි මේ රටම පිළිගත්ත රට ආදරය කරන ජනතා සේවකෙක් සමාජ සේවකෙක් විශේෂයෙන්ම ජනතාවගේ ඡන්දයෙන් පත්තුණු ජනතාවගේ වැඩිම මනාපයෙන් පත්තු මෙම මන්ත්‍රීවරයා හිටපු ඇමතිවරයෙක් මීට කලින් ඔහුට කිසිම චෝදනාවක් නැහැ ඔහු අධිකරණයකින් වරදකරුවෙක් වෙලා නැහැ යම් කිසි අපරාධයකට සම්බන්ධයි කියලා ඔහුට මින් පෙර දඬුවම් නියම කරලා නැහැ එතකොට එහෙව් පුද්ගලයෙකුට මේ දීලා තියෙන සිර දඬුවම සර්ව සාධාරණ වුණත් අපි එහෙදි බලාපොරොත්තු වෙනවා යම් දෙයක් හේතුව තමයි ගරු ජනාධිපතිතුමා මීට කලින් ජනාධිපති සමාව ලබා දීලා තියෙනවා ඌව තන්නේ සුමන හිමි අවියාද සම්බන්ධව කටයුත්තක් වශයෙන් භාවිතා කිරීම හෝ ළඟ තබා ගැනීම හේතුවෙන් වර්ධකරු වෙලා ගරු අධිකරණයෙන් ඌට ජනාධිපති සමාව ලබා දීලා තියෙනවා එතකොට රණවිරු සුනිල් රත්නායක මහත්මයාට ජනාධිපති සමාව ලබා දීලා තියෙනවා ඒවා බැරෑරුම් කරුණු නමුත් ඔහු රට වෙනුවෙන් සේවයක් කරවා කරා රණවිරුවෙක් මම හිතන්නේ එහෙම හිතලා අපි රණවිරුවන්ට ගරු කරනවා හෘදයාංගම අපි රණවිරුවන්ට ගරු කරනවා ඒ ගරු කරන අතරතුරම අපිත් විරුද්ධත්වයක් නැහැ එතන යම් සිද්ධියක් වුණා නමුත් ඒ රණවිරුවා වෙනුවෙන් ඔහුට ඒ ලබා දුන ජනාධිපති සමාවටත් අපි ගොඩාක් සතුටු වුණා ඇත්තටම ඒ තමයි සිදුවිය යුත්තේ නමුත් මේ වෙලාවේ මගේ අදහස නම් අපි ලංකා මානව හිමිකම් බලාත්මක කිරීමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා රංජන් රාමනායක මහතාටත් මේ ජනතාව ගැන හිතලා ජනතාවගේ සේවකයෙක් ජනතාව වෙනුවෙන් නිබදව පෙනී සිටින කෙනෙක් අද වෙනකොට රංජන් රාමනායක මහත්මයා පාර්ලිමේන්තුවේ හිටියා නම් මේ විෂකාරක පොල් තෙල් පිළිකාකාරක ද්‍රව්‍ය අඩංගු පරිප්පු දැන් වෙළඳ පොලේ තියෙනවා අපි මාධ්‍ය වල දැක්කා මේ පිළිබඳව නොඑක් කතිකාවන් යනවා එතකොට අද මේ තත්ත්වයේ උඩ රංජන් රාමනායක මහත්මයා පාර්ලිමේන්තුව නියෝජනය කරා නම් අද විශාල හඬක් නගනවා ඒ විශාල හඬ නගන එක මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණා. ඔහුගෙන් තෑගිවෝග බලාපොරොත්තු වුණේ නැහැ. රංජන් රාමනායකගෙන් ගෙවල් හදලා දෙන්න කියලා කවුරුත් ඉල්ලුවේ නැහැ. රංජන් රාමනායකගෙන් පිනට ආධාර ඉල්ලලා නැහැ කවුරුත්. ඔහු සිසු කැමැත්තෙන් එහෙම දීලා තියෙනවා. නමුත් රංජන් රාමනායක කියන පුද්ගලයාගෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ජනතාව යම් කිසි හෙලිදරව් කිරීම. රටේ මොන හරි අපරාධයක් වෙනවා නම් නීතිගරුක නොවන දෙයක් රටේ සිද්ධ වෙනවා නම් අන්න ඒක එලිදක්වන්න එක තමයි රංජන් රාමනායක මහත්මයාගෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ගරු ජනාධිපතිතුමාගෙන් මා ඉල්ලා සිටිනවා කරුණා කරලා අපිට අපේ ඉල්ලීමට සවන් දීලා අපි ඉල්ලන්නේ සාමාන්‍ය ඉල්ලීමක් අපි ගරු අධිකරණයට හිස නමනවා අධිකරණ තීන්දුවටත් හිස නමනවා ඒ හිස නමන අතරතුරම මේ ජනාධිපති සමාව ලබා දිය හැක්කේ යම් කිසි පුද්ගලයෙකුට අධිකරණයෙන් වරදකරුවෙක් වූ පුද්ගලයෙකුට ජනාධිපති සමාව ලබා දිය යුත්තේ ලබා දිය හැක්කේ විධායක ජනාධිපතිතුමෙකුට පමණයි Breaking.lk okay.